ගරු මන්තේරුන්ගෙන් නැගුණු බලවත් ඉල්ලීම නිසා සහ පක්ෂනායක රැස්වීමෙන්ජේ එකඟ වූ අනුමතය පරිදි මෙම සංවාද 19ක් අඩංගු හඬපටේ සස්කරණය කිරීමෙන් අන්තව මුදාහැරීම සූසු බව මා තීකන අතර මේ තීරණය මතු දිනක සභාවතකරුන් ලබන ලේකඩ පින්වන් පූර්වාදර්ශයක් නොවිය යුතු බවට තරයේ අවධානය කරනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තු වරප්‍රසාදා බලතල මගින් ගරු මාන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත ආකාරයෙන් භාවිත කරනු ඇතැයි මා විශ්වාස කරමි. මේ සංස්කරණයකට ලක් කළේ මොන වගේ කොටස්ද? ඒ කියන්නේ දේශපාලන වාසියවාසි බලනද නැත්නම් කිසිම විදිහකට ඒක කියන්නේ මම කලින් කිව්ව පරිදි දේශපාලන බේජාන්නේ මෙතන මෙසේ තිබුණේ මේ මන්ත්‍රීවරු හතර දෙනාගේ කණ්ඩායමද කුමන ප්‍රතිපාදනයක් යටතේද මේ හඩපට මේ පාර්ලිමේන්තුව තුල බෙදා හරින්නේ? ඒ බෙදා හැරීම තුලින් මේ පාර්ලිමේන්තුව සමාජයට කරන්න ඉටු කරන්න බලාපොරොත්තු වෙන යහපත කුමක්ද කියලා ඒක පරික්ෂා කරලා බලලා එතන තියෙන ඕපදූපවලට වැඩි කුණුහරුප අසභ්‍ය වචන දැම්ම ඒක ඇයි මේ කුණුහරුපවලට මෙච්චර ප්‍රමුඛතාවයක් ලබා දීලා මන්ත්‍රීවරුන්ට ඒව ලබා දෙන්න කටයුතු කරන්නේ? පක්ෂ නායකයෝ එකඟ වුණත් අරු කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම දරන්න. වෙන ගරු විපක්ෂ නායකතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා මතු කරපු කාරණාව පිළිබඳව නිවැරදි කිරීමක් කරන්නට ඕන. පක්ෂ නායකවරුන් කිසිම දවසක එකඟ වුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න. ඒක පක්ෂ නායකවරුන්ගේ එකඟතාවයක් මත සිදුණු දෙයක් නෙවෙයි. හැම පාර්ශ්වයක්ම නියෝජනය වෙන දේශපාලන නායකින්ටත් මේ උත්තරීතර සභාවටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයටත් සිදුවේ හැකි හානිය පිළිබඳව තමයි මේ සංස්කරණය කිරීමක් ගැන කතා කරේ. කිසිම ආකාරයක කිසිම දවසක කිසිම පක්ෂ නායකයෙක් එකඟ වුණේ නැහැ මේව සභාගත කරන්න. ඔව් ගරු විපක්ෂ නායකතුමා මම මතක් කරනවා එදා ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බැලුවා. පොඩි නිවැරදි කිරීමක් ගන්න ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බලලා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍යත්මයක බලලා ඊට පස්සේ තමයි අපි තීරණය කළේ මේක පහදලා දෙන්න. නැත්තම් මේක මම නවත්වන්න පුළුවන් ඔක්කොම සභාගතතුමා. ගරු අපි මේක නවත්තමු. ඔව් ඔබතුමා නියෝජනය කරන මන්ත්‍රීවරකේ ද වුණා. ඒ අනුව දැන් හැම එකටම විපක්ෂ නායකතුමා පරීක්ෂණය කරලා අපේ අදහස් කිව්වා මිසක් ඔබතුමාට සභාගත කරන්න කියලා අපි කොයි වෙලාවත් කිව්වේ නැහැ. ඉතින් සභාව එකඟ නැති දෙයකට ඔබතුමා සභාගත කරන්න යන්නේ නැතුව මේ සභාගත කිරීම ඉවත් කරගත්තාම හරිනම් මම කියන්නේ සභාගත කරපු ඔක්කොම අපිට බලන්න දෙන්න ඕනේ. හැබැයි ඔබතුමා එකට එකඟ නැතුව යම් ප්‍රමාණ සංස්කරණ කරනවා නම් ඒ සංස්කරණය කරලා හරි සභාගත කරලා තියෙන දේ මේ මන්ත්‍රීවරුන්ට බලන්න අයිතියක් තියෙන්න ඕන. ද සභාගත කරනකොට විරෝධයක් නැතුව ඒක අහන්න හෝ ඒකට සවන් දෙන්න හෝ ඒක මාධ්‍ය වලට නිකුත් කරන්න හෝ බාධා පැමිණීම කිසිසේත් යුක්තිසහගත නැහැ කියන එක තමයි අපි අදහස්. අපි දන්නා මේ හඬපට සමාජ මාධ්‍ය තුලින් එළියට ආවා. හැබැයි මේ මාධ්‍ය තුලින් එළියට ආපු හැම එකක්ම මේ විපක්ෂයට කිසි ආකාරයෙන් බලපාන හඬපට තමයි එළියට ආවේ. දැන් මම දන්න විදිහට රංජන් රාමනායක මහත්තුමා මේ ඉදිරිපත් කළ තියෙන හඬපට එතුමා මට එතුමා බන්ධනාගාරයට බලන් ගිය වෙලාවෙම කිව්වා රාජ්‍ය නායකයෝ ඇමතිවරු සමහර ඇමතිවරුන්ගේ බින්දාවලත් එක්ක කතා කරපු හඬපට. ඉතින් මේ නිසා අපි දන්නේ නැහැ මේක නතර වුණෙත් මෙතුමා මේවා සභාගත කරපු හින්දාද කියන කාරණේ. ඉතින් අපි සභාවක් විදියට මේවා දැනගන්න කැමතියි. ඒ වගේම ස්ථාවර නියෝගානුව යම්කිසි ડોකියුමන්ට් එකක් සභාගත කරපුවාම ඒකේ හොඳ නරක නෙමෙයි බලන්න ඕනේ. අපි ඒක බලලා අපි ඒක විචක්ෂණය කරලා විචාසීව බලනවා. ඒක ඇත්ත නැත්ද? ඒ නිසා මම හිතන්නේ මේක සභාගත කරපු එක අපි දැනගැනීමේ අපිට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරු, දැන් ඉන්න අගමැතිවරු, කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දෑන් ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මාව අත්අඩංගුවට ගත්තේ ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමෙයි. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. ඕන කෙනෙක් අභියෝග කරන්න මම ඉරාජ් කතා කරපුවම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. ගරු කතානායකතුමනි. හොරු අල්ලන්නේ යද්දි හොරුන්ට කේන්ති යනවා. මේ හඬපටය ගැන ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා මේක ඉවත් කරන්න. ඉවත් කරන්න ඕන නෑ නෑ ඉන්නේ මම කියන්නේ මත දෙකක් තියෙනවා නෑ නෑ මම කියන්නේ ඉවත් කරන්න කියලා එක නෙමෙයි කියන්නේ ගරු කතානායකතුමනි අහගන්න
අහගන්න කියනකම් සල්ලි දුන්න එක්කෙනෙක් සල්ලි නැහැ කියවට දුප්පත්. කෙහෙල් කන වැට පැනලද පූල් හොරා කරෙන්ද නේද දන්නේ නැහැ. කට්ටිය කලබල වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට කරන් දෙන්න. මෙතුමාගේ චෝදනාව මගේ හඬ පටක් තියනවා කියලා. ඉතින් තියනවා නම් එළියට දාන්න මගේ නම් ප්‍රශ්නයක් නැහැ. මොද ඔබතුමාත් එක්කම ෆ්‍රන්ට් ප්‍රයිඩ් බැක් සයිඩ් ගැන කතා කරේ නැහනේ. ඉතින් ඔබතුමාට ඕන එකක් එළියට දාන්න පුළුවන්. ඉතින් ඔබතුමාලා මේ වරප්‍රසාද වලට හැංගිලා කරු කතානායකතුමනි. පාර්ලිමේන්තුවේ වචනයක්ව කතා කරන්න බැරි අයට. එහෙම නැත්නම් අධිකරණයේ පවතින නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පටන් ගත්තම සමස්ත පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වෙනවා. අනිත් එක මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න මේ පාර්ලිමේන්තුවේ පැය දෙකක කාලයක් නාස්ති කරන්න එපා කරු කතානායකතුමනි. මෙතුමාට තව පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් හරියටම තව දින දෙකයි අදත් එක්ක ආරනකොට. ආයි ජීවිතේකට මෙතුමාට පාර්ලිමේන්තුව වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන පුංචි අසාධාරණයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙතුමාගේ හඬපට ටික එළියට ගියේ මෙතුමාගේ දැනුවත්කින් තොරව. එතකොට දැන් මෙතුමාට කොයිද තියෙන්නේ අවස්ථාව? දැන් මෙතුමා කරපු දේ හරිද නැද්ද කියන එක අපි ඔක්කොම ගැන විස්තර ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන මෙතුමාට සාධාරණයක් වෙන්න ඕනේ මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. ඒතර එතුමා එන්නේ ඔබතුමාගේ ඉදිරියට. ඇවිල්ලා කියනවා මගේ හඬපට වලින් තෝරාගත් හඬපට ටිකක් මීඩියාගේ කියලා. ඒක කවුද කරේ? මොන හේතනන් කරේ? ඒතර මෙතුමාට ඕන නම් සභාගත කරන්න. එතුමාට අවශ්‍ය සභාවට සහ ලංකාවට ලෝකෙට දැනගන්න මොකද්ද උනේ කියන එක ඔබතුමාගේ ඉදිරියේ ඉදිරිපත් කරන්න තෝර වෙන කොහි දාන්නද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.